පිළිබඳව සිංහල භාෂාවෙන් ගෙනෙන වීඩියෝ මාලාවේ පළමු වීඩියෝව මේ විදිහට අරගෙන ආවා. ජපන් සාහිත්‍ය කියලා කියන්නේ පුළුල් පරස්සයක විහිදලා තියෙන විෂය කරුණක්. ඉතින් අද දවසේ මගේ වීඩියෝ මාතෘකාව විදිහට මම තෝරගත්තේ ශින්කුකින් බකෂු පද සංග්‍රහය. ඒ අනුව ශින්කුකින් බකෂු කාව්‍ය සංග්‍රහය පිළිබඳව තොරතුරු හැඳින්වීම කතුවරු සැකසුම හා අවසානය යන ප්‍රධාන තේමා ඔස්සේ ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපේ මාතෘකාවේ පළමු කොටස නැතිනම් හැඳින්වීම යටතේ ශින්කුකින්ෂු යන කුමක්ද සහ එහි ඓතිහාසික පසුබිම සාකච්ඡා කරනවා. දැන් අපි බලමු ඒ අතරින් ශින්කුකින් බකෂු යන කුමක්ද කියලා. ඉපැරණි ජපන් කවි සාහිත්‍ය පිළිබඳව විමසන විට අපට හමුවන අග්‍රගණ්‍ය කාව්‍ය සංග්‍රහයන් තුනක් තියෙනවා. මෙම කාව්‍ය සංග්‍රහයන් ජපන් භාෂාවෙන් සන්ඩයිෂු කියලා තමයි හඳුන්වන්නේ. එම කාව්‍ය සංග්‍රහයන් තුන වන්නේ මන්‍යෝෂු, කොකින් වකෂු සහ ශින්කුකින් වකෂු යන කාව්‍ය සංග්‍රහයන්. මේ අතරින් ශින්කුකින් වකෂු යන්නේ වචනාර්ථය වන්නේ නව, නූතන හා ඉපැරණි වකා කාව්‍ය එකතුව යන්නේ. එය ඉංග්‍රීසි භාෂාවෙන් The New Anthology of Ancient and Modern වකා ලෙසද හඳුන්වනවා. ශින්කුකින්ෂුහි අන්තර්ගත කාව්‍ය වකා කාව්‍ය ලෙස හඳුන්වන අතර මෙහි අන්තර්ගත වන්නේ 5-7-5-7-7 යන ආකෘතියට නිර්මාණය වූ කවි පමණි. එනම් තංක කාව්‍ය පමණි. ඒ වගේම මෙම කාව්‍ය සංග්‍රහය චොකුසෙන් වකා කාව්‍ය සංග්‍රහයක් ලෙසද හඳුන්වනවා. මොකක්ද මේ චොකුසෙන් කාව්‍ය සංග්‍රහයක් ගැනෙහි තේරුම? චොකුසෙන් කාව්‍ය සංග්‍රහයක් කියලා කියන්නේ අධිරාජ්‍යයාගේ නියෝගයකට අනුව ලියවුණු කාව්‍ය සංග්‍රහයක් යන්නයි. එලෙස රජුගේ නියෝගය මත ලියවුණු වකා කාව්‍ය සංග්‍රහයන් 8ක් තියෙන අතර ඉන් පළමු වෙන වකා කාව්‍ය සංග්‍රහය වන්නේ කොකින්ෂු වකා කාව්‍ය සංග්‍රහයයි. ඒ වගේම 8 වෙන සහ අවසාන චොකුසෙන් කාව්‍ය සංග්‍රහය වන්නේ අද අපි මේ කතා කරන ශින්කුකින් බකෂු කාව්‍ය සංග්‍රහයයි. එහෙනම් දැන් අපි බලමු ශින්කුකින් බකෂු නිර්මාණය වීමේ ඓතිහාසික පසුබිම කොයි වගේද කියලා. ශින්කුකින් බකෂු බිහිවන්නේ කමකුරා යුගයේ ආරම්භක කාලයේ. එහෙම නැතිනම් ක්‍රිස්තු වර්ෂ 1201 දී වූ නමුත් ඊට අදාළ පසුබිම මීට පෙර පැවති හෙයියන් යුගයේ සිටම නිර්මාණය වෙනවා. එනම් හෙයියන් යුගයේ අවසාන කාලයේ අධිරාජ්‍යයේ වකා කාව්‍ය පිළිබඳ විශේෂඥයන් වූ පවුල් දෙකක් තියෙනවා. ඒ මිකොහිදොරි පවුල සහ
රොකුජ පවුලයි. මවුන් එකිනෙකාට විරුද්ධ වූ නමුත් හේයන් තුන්වන අවුරුද්දේ රොකුජ පවුල නියෝජනය කළ ෆුජිවරානෝ කියොත්සුනේ මිය යාමෙන් පසු මිකෝ හිදොරි පවුල නියෝජනය කළ ෆුජිවරානෝ ෂුන්සේ ප්‍රධාන ගීත රචකයා බවට පත් වෙනවා. ඔහු හත්වන චොකුසෙන් එකතුව වන සෙන්සයි වකෂු සම්පාදනයට දායක වෙනවා. මේ අතරතුර කාලයේ එනම් 1198 දී ගොතබා අධිරාජ්‍ය රාජ්‍යත්වයට පත් වෙනවා. ඉන්පසු ෆුජිවරානෝ ෂුන්සේ තම පුත් ෆුජිවරානෝ තේකා අධිරාජ්‍යයේ ප්‍රධාන වකගීත රචකයා ලෙස සහභාගී කරවාගෙන තම පවුලේ බලය තර කර ගන්නවා. එම පසුබිම මත කමකුරා යුගයේ මුල් කාලයේදී ගොතබා රජුගේ නියෝගය මත ෆුජිවරානෝ තේකාගේ ප්‍රධානත්වයෙන් 8 වන චොකුසෙන් වකා එකතුව එනම් ෂින්කුකින්ෂු සම්පාදනය වෙනවා. මෙතෙන් සිට අද මාතෘකාවේ දෙවන කොටස නැතිනම් කතුවරු යන කොටස ඔස්සේ අනුමාතෘකා 4ක් කතා කරනවා. ඉන් පළමුවෙන් ගොතබා රජුයි. දැන් අපි බලමු ගොතබා අධිරාජ්‍යයා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. වර්ෂ 1180 අගෝස්තු මාස 6 වන දින උපත ලද ගොතබා අධිරාජ්‍යයා ජපානයේ 82 වන අධිරාජ්‍යයා වූ අතර ඔහු රාජ්‍යත්වයට පත්වන විට වයස අවුරුදු 3 වන වියේ පසු වුණා. මොහු සිහසුනට පත් වූයේ යුදමය වාතාවරණයක් තුළ වීමද විශේෂත්වයක්. එනම් 1185 හේයන් යුගය අවසානයේ ගෙන්ජි සහ හේකේ අතර සටනක් ඇති වූ අතර එම යුද්ධය හඳුන්වන්නේ ගෙන්තේ යුද්ධය කියලා. එයින් හේකේ පිළ විනාශයට පත් වූ අතර ගෙන්ජි පිළ ජයග්‍රහණය ලබා කමකුරා සමුරායි රජයක් පිහිටුවනවා. සාම්ප්‍රදායික අනුප්‍රාප්තික අනුපිළිවෙලට අනුව මෙම ගොතබා අධිරාජ්‍යයාගේ පාලන සමය 1183 සිට 1198 දක්වා වසර ගණනාවක් පුරා විහිදී යනවා. ගොතබා අධිරාජ්‍යයා වයස අවුරුදු 19 දී අධිරාජ්‍ය පදවිය අත්හරින අතර මොහු ජපන් ඉතිහාසයේ ඉතා ප්‍රසිද්ධියට පත්වන්නේ 1221 දී. එනම් මේ වසරේ සිදුවේ කමකුරා සමුරායි රජය පෙරලා දැමීමට රජු සතන් වැදීමයි. කෙසේ වෙතත් අවසානයේ එම සටනින් පරාජය වන රජු ඔකී දූපතට පිටුවහල් කරන අතර මොහු 1239 මාර්තු මාස 6 වන දින ඔකී දූපතේදීම මරණයට පත්වෙනවා. ගොතබා අධිරාජ්‍යයා හා ෂින්කුකින්ෂු කාව්‍ය සංග්‍රහය පිළිබඳව කතා කරනකොට මෙම 8 වන චොකුසෙන් පද්‍ය සංග්‍රහය නැතිනම් ෂින්කුකින්ෂු කාව්‍ය සංග්‍රහය කරවීමට මූලිකත්වයට පුද්ගලයා වන්නේ මෙම ගොතබා අධිරාජ්‍යයා. පද්‍ය සංග්‍රහය තුළ මොහුගේ කවි 33ක් අඩංගු වන අතර ඔහු කවි තරඟ පැවැත්වීම සඳහා ඔහුගේ නේචෝ මාලිගයේ නව කාව්‍ය කාර්යාංශයක් පිහිටුවනවා. දැන් අපි බලමු ෂින්කුකින්ෂු සම්පාදනයට දායක වූ ප්‍රධාන කතුවරුන් කවුරුන්ද යන්න. ගොතබා රජු විසින් ෂින්කුකින්ෂු සම්පාදනය කිරීමට ප්‍රධාන කතුවරු 6 දෙනෙක් තෝරා ගන්නා ලදී. එනම් ෆුජිවරානෝ තේකා, ෆුජිවරානෝ ඊතකා,
ফুজিওয়ারানো আরিয়ে মিনামোতোনো মিচিতোমো আসুকাই মাসাৎসুনে জাকুরে ইয়ান সায় সামাজিকয়ান্য নামুত জাকুরেন পাদ্য একতুব সন্দহা වකා පද්‍යයන් එක්රැස් කරමින් සිටින කාලයේදී මිය යන අතර ප්‍රායෝගිකව බලන කල ඇත්ත වශයෙන්ම පද්‍ය එකතු කිරීමේ කාර්යයට සහභාගී වී ඇත්තේ ඔහු හැරගත් විට පස් දිනකු පමණි. දැන් අපි බලමු මෙම ප්‍රධාන කතුවරුන් අතරින් රාජසභාවේ ප්‍රධාන ගීත රචකයා වූ ফুজিওয়ারানো তেকা කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. ফুজিওয়ারানো তেকা කාව්‍ය වංශයක සමාජිකයෙකු වන ফুজিওয়ারানো তেকা උපත ලැබුවේ සුප්‍රසිද්ධ රාජසභාවේ කවියෙකු හා කවි විශාරදයෙකු වන ফুজিওয়ারানো শুনසේට දාව 1162 දී කියෝතහිදී ඔහු හේයන් යුගයේ අවසාන සහ මුල් කමකුරා යුගයේ ලේඛකයෙක් විදිහට හඳුන්වනවා. මෙම ফুজিওয়ারানো তেকা මුල් අවදියේ සිටම තම පියාගෙන් කාව්‍ය උපදෙස් ලබාගත් අතර කුඩා කල සිටම විශිෂ්ට වකා කාව්‍ය රාශියක් ලියලා තියෙනවා. මහු ফুজিওয়ারানো তেকা නැතිනම් ফুজিওয়ারানো සදයියේ ලෙසද හඳුන්වන අතර වඩාත් ප්‍රචලිත වන්නේ ফুজিওয়ারানো তেকা යන නාමයයි. මහු ජපන් ජාතික සංග්‍රහඥයෙක්, අක්ෂර විඤ්ඤාසකරුවෙක්, සාහිත්‍ය විචාරකයෙක්, නවකතාකරුවෙක් මෙන්ම කවියෙක් ලෙසද හඳුන්වනවා. ජපන් කවියන්ගෙන් ශ්‍රේෂ්ඨතම කවීන් අතරට ගණන් ගැනෙන මෙම ফুজিওয়ারানো তেকা විශ්‍රාමික ගෝතබාදි රාජ්‍යයාගේ අවධානයට ලක් වූ පසු විවිධ ශාස්ත්‍රයන් පුරා විහිදෙන ඔහුගේ දිගු හා කීර්තිමත් වෘත්තීය ජීවිතය ආරම්භ කරනවා. හේයන් යුගයේ අග සිට කමකුරා යුගයේ ආරම්භය දක්වා කැලඹිලි සහිත යුගයක ඉපිද දීර්ඝායුෂ ඇතිව 87 දිනිය දක්වාම මෙම ফুজিওয়ারানো তেকা ජීවත් වෙනවා. ফুজিওয়ারানো তেকা හා ශින්කු කේෂු පද්‍ය සංග්‍රහය පිළිබඳව සාකච්ඡා කිරීමේදී මහු ශින්කු කේෂු පද්‍ය සංග්‍රහය තුළ ක්‍රියාකාරීව කටයුතු කළ කවියෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. පද්‍ය සංග්‍රහය තුළ මෙම ফুজিওয়ারানো তেকাගේ කවි 46ක් අන්තර්ගත වන අතර සෞන්දර්යාත්මක කවි නිර්මාණයේ කෙරෙහි ප්‍රේමය පිළිබඳව කවි නිර්මාණයේ කෙරෙහි මහු වැඩි දක්ෂතාවයක් දක්වලා තියෙනවා. මීට අමතරව යකුණින් නිෂු සම්පාදනය කිරීමේ ගෞරවය හිමිවන්නේද මෙම ফুজিওয়ারানো তেকা හට. යකුණින් ඉෂු නැත්නම් යකුණිෂු යනු කවියන් සිය දෙනෙකුගේ වකා කාව්‍ය එකින් එක තෝරාගෙන සාදන ලද සංග්‍රහයකි. නූතන අර්ථයෙන් ගත් කල එය කලාකරුවන් කිහිප දෙනෙකුගේ ගීත අඩංගු ඇල්බමයක් වනිය. විවිධ තේරීම් සහිත යකුණිෂු වර්ග බොහෝමයක් ඇති නමුත් වඩාත් ප්‍රසිද්ධ යකුණිෂු සංග්‍රහය වන්නේ මෙම ফুজিওয়ারানো তেকা විසින් සම්පාදනය කරන ලද ඔගුරේ යකුණිෂු ග්‍රන්ථයයි. ඊට අමතරව ফুজিওয়ারানো তেকা ඔහුගේ ගීත සඳහා ඉසේ මොනගතරි සහ යමතෝ මොනගතරි වැනි ආඛ්‍යාන සාහිත්‍යයද උපයෝගී කරගත් බව කියනවා. මොහුගේ මේගෙත්සුකි නමින් හඳුන්වන 56 වසරක දිනපොත මේ වන විට ජපානයේ
ජාතික වස්තුවක් ලෙස නම් කර තිබීමද විශේෂත්වයක් විදිහට ගන්න පුළුවන්. ෂින්කුකින්ෂු නිර්මාණයේදී ප්‍රධාන කතුවරුන් අතරට කාන්තා නියෝජනයක් දක්නට නොතිබුණත් ෂින්කුකින් වකෂු සම්පාදනයේදී කාන්තා දායකත්වය නොමදව ලැබිලා තියෙනවා. ඒ අතරින් ශිකිෂි කුමරිය මුල් තැනක් ගන්නවා. ඇය ෂොකුෂි නොරිකෝ යන නම් වලින්ද හඳුන්වනවා. වර්ෂ 1149ත් 1201ත් අතර කාලය තුළ තමයි ශිකිෂි කුමරිය ජීවත් වෙලා තියෙන්නේ. ඇය ගෝෂිරාකව රජුගේ තුන්වන දියණිය ලෙසද හඳුන්වනවා. ශිකිෂි කුමරිය විවාහයකට පත් නොවන අතර 1159දී කමෝ දේවස්ථානයේ ප්‍රධාන පූජකවරිය ලෙස සේවයට යනවා. නමුත් 1169දී අසනීප තත්ත්වයක් හේතුවෙන් එම දේවස්ථානය අත්හැර ගොස් තිබෙන අතර එම කාලය පිළිබඳව විශේෂ විස්තරයක් අපට හමුවන්නේ නැහැ. ඒ වගේම තමයි ඇය ජීවිතයේ අවසාන කාලයේ බෞද්ධයක බවට පත් වූ බවද පතපතෙහි සඳහන් වෙනවා. ශිකිෂි කුමරිය සහ ෂින්කුකින් වකෂු සංග්‍රහය ගත්තද මෙම ෂින්කුකින්ෂු කාව්‍ය සංග්‍රහයෙහි මෑගේ කවි 49ක්ම අඩංගු වෙනවා. ඒ වගේම ඇය වැඩි වශයෙන් ප්‍රේමාන්විත කවි ලියූ බවද සඳහන් වෙනවා. ෂින්කුකින්ෂු කාව්‍ය සංග්‍රහය ගත් කල එහි පස්වන හොඳම කවි ලියන්නා ලෙස සැලකෙන්නේද මෙම ශිකිෂි කුමරියයි. මීළඟට ෂින්කුකින්ෂු කාව්‍ය සංග්‍රහයෙහි සැකසුම පිළිබඳව අවධානය යොමු කරමු. ෂින්කුකින්ෂු කාව්‍ය සංග්‍රහය සැකසුම යටතේ කවි සම්පාදනයේ විශේෂ අවස්ථා සහ කවි අන්තර්ගතය පිළිබඳව ඉදිරියට සාකච්ඡා කෙරෙනවා. කවි සම්පාදනය ගත් කල එය විශේෂ අවස්ථා 4ක් යටතේ ගත හැකි. එනම් රජුගේ නියමය පරිදි කතුවරුන් විසින් ගීත ඒකරාශී කොටගෙන පැමිණීම. දෙවැන්න රජුගේ කැමැත්ත පරිදි කවි පරීක්ෂා කිරීම හා තේරීම. තුන්වැනි කාර්ය වන්නේ කවි කාණ්ඩ කිරීම සහ පිළිවෙලට සැකසීමයි. සිව්වෙනුව කවි නැවත පරීක්ෂා කිරීම හා සංස්කරණය කිරීම සිද්ධ කරලා තියෙනවා. එලෙස නිර්මාණය වන ෂින්කුකින්ෂු කාව්‍ය සංග්‍රහය වර්ෂ 1204දී වකා පද්‍ය එකතුවක් ලෙස එළි දක්වනවා. දැන් අපි බලමු ෂින්කුකින්ෂු ග්‍රන්ථයේහි ආකෘතිය නිර්මාණය වෙලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. මෙම ෂින්කුකින්ෂු පද්‍ය සංග්‍රහය වෙළුම් මිස්සකින් සමන්විත වෙනවා. ඒ වගේම සංග්‍රහයේ ඇතුළත් වෙලා තියෙන මුළු පද්‍ය ගණන දල වශයෙන් ගත්තාම 1800ක් පමණ වෙනවා. එය හචිදයිෂුහි විශාලතම වකා කාව්‍ය එකතුවද වෙනවා. මෙම පද්‍ය සංග්‍රහය තුළ වැඩිම කාව්‍ය ප්‍රමාණයක් වෙන්නලා තියෙන්නේ ඍතු පිළිබඳව කාව්‍යයන් වෙනුවෙන්. එනම් ෂින්කුකින්ෂු මුළු පද්‍ය ගණනේ පද්‍ය 706ක් වෙන් කරලා තියෙන්නේ මෙම ඍතු පිළිබඳව පද්‍යයන් වෙනුවෙන්. ෂින්කුකින්ෂු පද්‍ය සංග්‍රහයේ පළමු හා දෙවන වෙළුම් වෙන්නලා තියෙන්නේ වසන්ත ඍතුව නැතිනම් හරුණ උත වෙනුවෙන්. ඉන්පසුව තෙවන වෙළුම ගිම්හාන ඍතුවේ කවිහවත් නත්සන උත.
හතර වෙන හා පස් වෙන වලුම් සරත් තිරතුවේ කවි හැවත් අකීන උත. හය වෙන වලුම ශීත ඍතුව එහෙම නැත්නම් ෆුයුන උත වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. කාව්‍ය සංග්‍රහයේ හත් වෙන වලුම වෙන් වෙලා තියෙන්නේ සුබ පැතුම් වෙනුවෙන්. අට වෙන වලුම වැළපීම් වෙනුවෙන්ද නව වෙන වලුම වෙන්වීම් නැතිනම් හනාරේ උත වෙනුවෙන්ද දහ වෙන වලුම චාරිකා එහෙමත් නැතිනම් කන්කෝ උත වෙනුවෙන්ද වෙන් වෙලා තියෙනවා. ඒ වගේම ශින්කොකින් වකශු පද සංග්‍රහයේ වෙලුම් පහක් එනම් 11 12 13 14 15 යන වෙලුම් පහම වෙන්නලා තියෙන්නේ කොයිනෝ උතහෙවත් ප්‍රේමයේ පිළිබඳ කාව්‍යයන් වෙනුවෙන්. 16 17 18 යන වෙලුම් වෙන්නලා තියෙන්නේ විවිධ කවි නැත්නම් සත්සු උත වෙනුවෙන්. 19 වෙනි වෙලුම වෙන්නලා තියෙන්නේ ශින්තෝ කවි වෙනුවෙන්. අවසාන වෙලුම 20 වෙනි වෙලුම වෙන්නලා තියෙන්නේ බෞද්ධ කාව්‍යයන් වෙනුවෙන්. ඒ වගේම තමයි ශින්කුකේෂෝ පද්‍ය සංග්‍රහය තුළ විවිධ කාව්‍ය උපක්‍රම භාවිතා කරලා තියෙනවත් දැක ගන්න පුළුවන්. දැන් අපි ඒවා මොනවද කියලා වචන මාලාව මකුරා කොතබ ලෙස හඳුන්වනවා. නිදසුනක් ලෙස ගත් කල හිස කතන යන වචනයට පසුව අනිවාර්යෙන් යෙදිය යුත්තේ හිකරු යන වචනයයි. චිහයබුර යන වචනයට පසුව අනිවාර්යෙන් යෙදිය යුත්තේ කමි කියන වචනයයි. මේ ආකාරයට නිශ්චිත වචන සමුදායක් වෙනුවෙන් වෙන්නුන තවත් එලෙසම වූ වචනමාලාවක් තිබීම පද්‍යයේදී හඳුන්වන්නේ මකුර කොතබ කියලා. දෙවන කාව්‍ය උපක්‍රමය තමයි ජොකොතබ කියලා කියන්නේ. ජොකොතබ කියලා කියන්නේ මකුර කොතබ වලට වඩා දීර්ඝ අලංකරණ විදියකි. මෙහිදී කතුවරයාගේ අදහස සම්පූර්ණයෙන්ම කාව්‍ය තුළ අන්තර්ගත කරවීමක් සිද්ධ වෙනවා. තුන්වන කාව්‍ය උපක්‍රමය කකිකොතබ එනම් කවි ගායනයේදී අර්ථයන් දෙකක් ගෙන දෙන වචනයි. එහිදී එම වචන දෙකෙහිම අර්ථය කවියට සම්බන්ධ කරගත හැකි ආකාරයට තමයි කවිය තුළ යොදන්නේ. හතරවෙන්න වන්නේ තයිගෙන් දොම කියන කාව්‍ය උපක්‍රමයයි. එනම් එහිදී සිද්ධ වෙන්නේ කවිය නාම පදයකින් අවසන් කිරීමයි. පස්වන කාව්‍ය උපක්‍රමය වන්නේ කුංගිර යන්නයි. එනම් අවසාන වාක්‍යයට පෙර කවිය මැදදී ස්වරයේ බිඳීමක් ඇති කරවීමයි. දැන් අපි ශින්කුකින්ෂෝහි එන පද්‍ය කිහිපයකට අවධානය යොමු කරමු. දැන් මේ තිරයේ දිස්සන කවිය අයත්වන්නේ ශින්කුකින්ෂු කාව්‍ය සංග්‍රහයේ හරුණු උත කොටසටයි. මෙම කවියේ නිර්මාණකරුවා වන්නේ සයිකියෝ හෝෂි යන සුප්‍රකට කවියා. චිරු හනනෝ වසුරේ ගතමිනෝ මිනේනකොම සෝතනි නොකොසේ හරුණු යමෆු. මෙම කවියේ අර්ථය සරල ජපන් භාෂාවෙන් ගත් කල යමනි තදයෝ කුමවා හනනයෝනි මියරුමනු දසෝදේ හොන්මනනු හනව චිත්ත ශිමත්තන දග සෙමෙතේ සොනො කුමො දකෙ දෙමො නොකොෂිත ඔයිතෙ ඔකුරෙ වැනි අදහසක් තමයි ගෙන දෙන්නේ. මේ කවිය සිංහල භාෂාවට පරිවර්තනය කළ විට මෙවැනි අදහසක් තමයි තියෙන්නේ.
පාවෙන කනකුළු කඳු කර මස්තක පිපි කුසුමන් මෙන් දැක මගේ ඇස් දෙක මුත් සකුරාවන් සුළඟට ගොස් ඇත දැක සනසෙන සඳ මල් වන් මේ ගණ අපි දැන් ඊළඟ කවියට යමු වෙමු මෙම කවිය නත්සන උත නැතිනම් ග්‍රීස්මීර්තෝ පෙරබඳව කියවෙන කවියක් මෙම කවියේ රචකයා වන්නේද සයිගෝ හෝෂ් යන තැනැත්තා මිචිනෝ බෙනි ෂිමිසු නගරෙරු යනාගේ කංගේ ශිබාෂිතතේ කොසෝ තචිදමරි සුරේ මෙහි සරල ජපන් නර්තය වන්නේ මිචින සොබනි කිරේ නමිසුග නගරෙතේරු යනාගිනෝ කිනෝ කංගේ සුකෝෂිදකෙ තචිදමත්ත යන්නයි එහි සිංහල අර්ථය හිරුරැස් වැහෙන ගිම් හන්දිනයක විඳිමින් පීඩා යන මග ඇතරෙත හමුනි තුරු සෙවනක් මතු ජලදර නැවතුනි මුත් ගිම් නිවනට සුළු කල ලෙස ගත හැකිය කවියා මෙතනින් කුතුහලයක් සමග එම කාව්‍ය අවසන් කරලා තියෙනවා දැක ගන්න පුළුවන්. දැන් අපි ඊළඟ කවියට යමු වෙමු. මෙම කවිය සරත් තීර්ථවේ සැඳෑව පිළිබඳ කියවෙන ශින්කුකින්ෂෝ පද්‍ය සංග්‍රහයේ 363 වන කවියයි. මෙම කවිය ෆුජිවරාන තේක විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මිවතසෙබා හනමු මොමිජිමු නකරි කැරි උරානු තොමායනු අකිනු යෝගුරේ මෙහි සරල ජපන් අර්ථය වන්නේ අතරියෝ මිවතෂ්ටෙ මිරතෝ හරුනු යෝන සකුරමු අකිනු යෝන මොමිජිමු නකත්ත උමිබෙනු තොමතනි දකෙගා මියෙරු සොන්න අකිනු යෝගිරද යන්න එය සිංහල භාෂාවට නැගූ විට මෙවැනි අදහසක් තමයි ගෙන දෙන්නේ විටදී සරත් සඳවෙහි වටපිට බලන ගැටුනි දිනිත නිම් නැති සිසිලාර වෙත නොමැති සකුර හෝ මේපල් පෙනෙනවට වෙලුනි මසිත නිතතින් හුදකලාවක මේ කවියේ යම් විශේෂත්වයක් තියෙනවා. එනම් මේ කවිය ශින්කුකින්ෂෝහි එන සංසේකි කියලා හඳුන්වන කවි තුනෙන් එකක්. සංසේකි කියලා කියන්නේ සරත් තීර්ථවේ සන්ධ්‍යාව. නැතිනම් යෝගුර පිළිබඳව ලියවුණු කවි තුනකට. මේ කවි තුනෙහි නිර්මාණකරුවන් වන්නේ සයිකියෝ හෝෂි ෆුජිවරාන තේක ජකුරෙන් යන අයයි. මොවුන් තිදෙනාගේ මෙම කවි තුනම අවසන් වෙලා තියෙන්නේ අකින යෝගුර කියන නාමපදයෙන්. මෙලෙස නාමපදයකින් කවිය අවසන් වීම හඳුන්වන්නේ තයිගෙන් දොමේ කියලා අපි මින් පෙරත් ඉගෙන ගත්තා. ඒ වගේම මෙම කවියෙහි තවත් එක් කාව්‍ය උපක්‍රමයක් භාවිතා කරලා තියෙනවා දකින්න පුළුවන්. එනම් කුංගිරේ යන කාව්‍ය උපක්‍රමයයි. එනම් කවිය අවසාන වාක්‍ය ඛණ්ඩයේ හැර වෙනත් වාක්‍ය ඛණ්ඩයක අවසාන අර්ථය සහ ස්වරයේ බිඳීමක් ඇති අතර එයින් කවිය වෙන්වීම නැතිනම් කවිය අතරතුර විරාම ලක්ෂණයක් යෙදීමට හැකිවීම කුංගිර කියලා හඳුන්වනවා. මේ ෆුජිවරාන තේකගේ කවියේද නකාරය කෙරියන තැනින් ස්වරයේ බිඳීමක් ඇති වෙන අතර කවිය විරාම ගැන්වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙය කවියේ තුන්වන පදයෙන් ස්වරයේ බිඳීම සිද්ධ වන නිසා එයට සන් කුංගිර කියලා කියනවා. ඒ විදිහට ශින්කකෙන් වකශූහි මෙම සංසේකි කියලා කියන කවි තුනටම
මෙම කාව්‍ය උපක්‍රමයම භාවිතා කරලා තියෙනවා දකින්න පුළුවන්. අකින උතයටතේ සරත් සැඳෑව නැතිනම් අකින යෝගුර පිළිබඳව සංසේකේවලට අයත් තවත් කවියක් තමයි මේ දිස්වන්නේ. මෙම කවිය සයිගියෝ හෝෂි විසින් තමයි රචනා කරලා තියෙන්නේ. සබිෂි සව සොනු ඉරොතොෂිමෝ නකාරි කෙරි මකිතත්සු යමනු අකිනු අකිනු යෝගුරේ. මෙය වර්තමාන ජපන් භාෂාවට පරිවර්තනය කළ විට අකිනෝ යෝහිනතේ යමාමජීව ෆුකයි ජෝෂෝ සසෝ ශිකාෂි කොකොරන කින්සේනි ෆුරිතේ ඉතනවා ඉරෝ දෙවනකු යෝගුරේ සොනො මොන දෙයක්තනො දෙස්. මෙහි සිංහල අර්ථය මේ විදිහට අපට කවේටන ගන්න පුළුවන්. කිහිරි සයිප්‍රස් ශිකර වදුල වසා පැතිරෙන සෙන්දෑ අඳුර ගෙවි යනමේ සරත් සවස ලයට දනවයි හුද කලාව. දැන් අපි මීළඟ කවියට එමුවෙමු. මේ කවියද සංසිකිවලට අයත් වන කවියක්. මෙම කවිය නිර්මාණය කරලා තියෙන්නේ ජකුරෙන් නමින් හඳුන්වන කවියක්. කොකරොනකි මිනිමෝ ආරෙවා ශිරාරෙ කෙරි ශිංගිතත්සු සවනු අකිනු යෝගුරේ. එනම් ශුක්කේෂිතවර කන්දෝසුරු කොකොරව මොතනයි හසුනො වතශිම කන්දෝෂිතයෝ ශිංගික තොමිතත්සුයකුනො අකිනු යෝගුරෙනො නකදේ. මෙම කවියේද කලින් කිව්වා වගේම සන් කුංගිරේ සහ තයි ගෙන්දොම දැක ගන්න පුළුවන්. මෙය සිංහලට නැගුව විට තටු සලනා විහඟුනි නමින් සිංගියන නෙත ගැටුමින් හැඟු මන් ලය සිරකල පොලා නැගුනි නිත තින්මෙන් ඒසම සරත් ඍතුවෙහි ගෙවෙනාසඳ සමයම වැනි අදහසක් තමයි තියෙන්නේ. මීළඟ කවිය ෆුයුනෝත හෙවත් ශීත ඍතුව යටතේ එන 607 වන කවියයි. මෙය යමාබෙම ෆුයුගරෙනෝ මොරිනෝ කුචිබා. ෆුයුගරෙනෝ මොරිනෝ කුචිබානෝ ෂිමොනෝ වේනි ඔචිතරු ගත්සුනෝ කංගේනෝ සයකේසා. වර්තමාන ජපන් අර්ථය ෆුයුගරේ ෂිතාමරිනෝ කුචිතා ඔචිබානි ඔයිතාෂිමෝ සොනෝවේනි සොසොකු සුකීනෝ හිකරුනෝ කියෝකු උත්සුකුෂී කොතයෝ. මෙහි අර්ථය සිංහල භාෂාවෙන් මේ විදිහට කවියට නගන්න පුළුවන්. සිසිරයේ සැඩ නොමදරගත් ගණවනය දිරා ගොසින් ඇති කොළමත හිමතුහින රටා මවෙන සඳ කුමරිගේ සෙවනලිය ශ්වේත තුහින මත බබලෙන සඳෙලිය. ප්‍රේමය කියලා කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒ පිළිබඳව ශිංකු කේෂෝ පද්‍ය සංග්‍රහයේ කිවින්දියක වන ශිකිෂි කුමරියගේ දක්ම මෙබඳු එකක්. තමානෝ යෝ තයන බ තයනි නගරය බ ශිනබුරු කොතනො යෝආරි මොසසුරු. එනම් එහි අර්ථය වතශිනෝ ඉනොචියෝ ඔආරුනර ඔවත්තෙෂිමයි නගකු ඉකිතෙෂිමා උතෝ කකුෂිතේරු ගමන් සුය සග යොවත්තෙෂිමව කරයන්න. එය සිංහල භාෂාවෙන් නවතින්නේ නම් මෙතකින් මගේ හත තුටුවන්නේ මිම එලෙසම වෙනසුන දිගු කය රැඳුමින් පල නැති සුසුම් පන් ඉවසුම් නැත මගේ හද රැඳි ප්‍රේමය ආදී වශයෙන් කවියට නගන්න පුළුවන්.
දැන් අපි මේ ඉන්නේ අද වීඩියෝවේ අවසාන භාගයේ. මෙහිදී ප්‍රශ්න හා සාරාංශය පිළිබඳව පරිවර්තන පිළිබඳව කතා කරනවා. පළමුව ප්‍රශ්න වටය. පළමු ප්‍රශ්නය. ෂින්කොකින් වකෂු නිර්මාණය වන්නේ පිළිතුර අංක 1 හේයන් යුගයේදීය. 2 කමකුරා යුගයේදීය. 3 මේචි යුගයේදීය. 4 මුරෝමචි යුගයේදීය. නිවැරදි පිළිතුර වන්නේ කමකුරා යුගයේදීය. ප්‍රශ්න අංක 2. ෂින්කොකින් වකෂු සම්පාදනයට දායක වූ ප්‍රධාන කතුවරු 6 දෙනාගෙන් අයෙක්ම වන්නේ 1. ජකුරෙන් 2. ෆුජිවරාන තේකා 3. ෆුජිවරාන ෂුන්සේ 4. අසුකි මත්සුනේ. නිවැරදි පිළිතුර ෆුජිවරාන ෂුන්සේ. ප්‍රශ්න අංක 3. සංසකින උතලියෝ කවීන් අතරට අයත් නොවන්නේ 1. ජකුරෙන් 2. සයිකියෝ හෝෂි 3. ෆුජිවරාන තේකා 4. ෆුජිවරාන ඊයතකා. නිවැරදි පිළිතුර වන්නේ 4. ෆුජිවරාන ඊයතකා. ඒ වගේම තමයි ෂින්කොකින් ෂෝ කාව්‍ය සංග්‍රහයෙහි ඉංග්‍රීසි පරිවර්තනයක්ද අපට හමු වෙනවා. මෙම පරිවර්තනයේ මුල් පිටපත 2015 දී තමයි නිකුත් වෙලා තියෙන්නේ. දැන් අපි අපගේ මෙතෙක් කතා කළ ෂින්කොකින් ෂෝ නැමැති පද සංග්‍රහය පිළිබඳ සාරාංශයට යමු වෙමු. ෂින්කොකින් වකෂු යනු කමකුරා යුගයේ මුල් කාලයේ බිහි වන වක පද එකතුවක්. මෙය 8 වෙනි සහ අවසාන චොකුසෙන් වක එකතුව කියලා හඳුන්වනවා. ගොතබ රජුගේ නියෝගයේ පරිදි ෆුජිවරාන තේක ඇතුළු ප්‍රධාන කතුවරු 6 දෙනෙකුගේ සංස්කරණයෙන් තමයි මෙය නිර්මාණය වෙලා තියෙන්නේ. ෂින්කොකින් වකෂෝහි කාන්තා දායකත්වයට දෙකගත හැකි වන අතර ඉන් කැපී පෙනෙන්නේ ශිකෂි කුමරියයි. ඒ වගේම තමයි ෂින්කොකින් ෂෝ කාව්‍ය සංග්‍රහය කිහිපවරක් සංශෝධනය වෙලා තියෙන අතර වර්ෂ 1204 දී වක කවි එකතුවක් ලෙස අවසාන වරට ඉදක්වනවා. කවි අන්තර්ගතය ගත්තහම එය වෙළුම් 20කින් සහ කවි 1800කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වන අතර ආදරය, විරහව, ඉර්තු, චාරිකා, ශින්තෝ ආගමේ කවි සහ බෞද්ධ දර්ශනය පිළිබඳව කියවෙන කවිද මෙයට තේමා වෙලා තියෙනවා. අද දවසේ අපේ වීඩියෝ මාතෘකාව වුණේ ෂින්කොකින් වකෂු කාව්‍ය සංග්‍රහයයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අපි තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන් මෙතනින් සමුගතියි.